යෝගලන්ට සහතිකයක් දෙන්නම්. අපි අබ්බමල් රුණ කිව්වත් හානි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ ජනතාව ගිනි ගහන මධ්‍යහනේ මෙතෙන්ට ආවේ කිසිවෙක් මම දන්නවා පෞද්ගලිකව කිසිවක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි. එහෙම නේද? එහෙම නෙවෙයි. මේ හැමදේම මෙතෙන්ට ඇවිල්ලා තිබෙන්නේ අප මේ රට පත් වී තිබෙන ව්‍යසනේ, අපේ මේ රට පත් වී තිබෙන කඩාවැටීමෙන්, අපේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු වලින් ගොඩ ගැනීමේ සත් චේතනාවෙන් සා බලාපොරොත්තු වෙයි. ඉතින් තමුන්නාන්සේලගේ උවමනාව අත්තරින්න හෝ ඒ උවමනාවට පටහැනි දෙයක් කරන්න හෝ අපිට කිසිසේත්ම යුතුකමක් නැහැ. අපිට අනිවාර්යෙන් තිබෙන පැවරෙන වගකීම සහ යුතුකම තමයි තමුන්නාන්සේලා අප වෙත තබා තිබෙන බලාපොරොත්තුව, තමුන්නාන්සේලා අප වෙත තබා තිබෙන අපේක්ෂාව, විශ්වාසය අනිවාර්යෙන්ම ඉටු කිරීම. ඒක අපි කරනවා. ඒකන කිසි සැකයක් තියාගන්න. ඇයි මේ රටේ ජනතාව කොච්චර කාලයක් මේ දේශපාලන රැවටීමකට භාජනය වුණාද? මම දන්නා මෙතන ඉන්න අම්මලා තාත්තලා විශාල ප්‍රමාණයක් මීට පෙර වෙනත් පක්ෂවලට ඡන්ද දීපු අය, වෙනත් නායකයෝ බලයට ගේන්න ඡන්ද දීපු අය. හැබැයි ඒ හැම වෙලාවෙම මේ පොදු ජනතාවගේ උවමනාවක් තිබුණා. කොයි පක්ෂයට කතරේ ගැහුවත්, කොයි නායකයා ගෙනාවත් ජනතාවගේ තිබෙන සද්ද උවමනාව, මේ කඩාවැටී තිබෙන රට ගොඩගත යුතුයි කියන උවමනාව. එක සැරයක්ද නෑ අවස්ථා ගණනාවක් ආණ්ඩු හැදුවා. එක නායකයෙක්ද නෑ නායකයෝ ගණනාවක් ගෙනාවා. හැබැයි මොකද අවසන් ප්‍රතිඵලය? අවසන් ප්‍රතිඵලය ණය ගෙවා ගන්න බැරි රටක්, තරුණ තරුණියන්ට රැකියාවක් හොයා ගන්න බැරි රටක්, ගොවි ජනතාවට තමගේ කුස්කර්මාන්තෙන් ජීවත් වෙන්න බැරි රටක්, ව්‍යාපාරිකයන් තමගේ ඇස් ඉදිරිපිට තමගේ ව්‍යාපාර කඩාවැටෙමින් තිබෙන රටක්, අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන පද්ධතියේ ලෝක විශාල වර්ධනයන් සහ දියුණු සිද්ධ වෙච්චි. එනිසා සිද්ධ වෙලා තිබෙන දේ තමයි දීර්ඝ කාලයක් ආණ්ඩු හැදුවට, දීර්ඝ කාලයක් නායකයෝ බලයට ගෙනවට සිද්ධ වෙලා තිබෙන දේ තමයි රට කඩා වැටුණා, ජනතාව අමාරුයි වැටුණා, පාලකයා බොහොසත් වුණා, පාලකයා සතුටින් ඉන්න ඔච්චරයි සිද්ධ වුණා. ඒ නිසා මං හිතන්නේ තවදුරටත් ඒ පැරණි ඉතිහාසය, පැරණි පාලකයන් ඔවුන්ගේ කෙරුවාවල් ගැන කතා කිරීමෙන් පළක් නෑ. දැන් අපිට අවශ්‍ය මොකද්ද? අපි හැමදෙනාම අත්දැකීමෙන් දන්නවා රටට වෙලා තියෙන දේ. අපි හැමදෙනාම අපේ ජීවිතයේ සිදුවෙච්ච දේන් දකිනවා රටට සිද්ධ වෙලා තියෙන දේ. ඒ නිසා දැන් අපි ස්ථිර අදිෂ්ඨානයකින් මැදිහත් වෙමු. මේ රට වෙනස් කිරීම සඳහා ස්ථිර අදිෂ්ඨානයකින් සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා තීන්දුව ගමු. අපි තමුන්නාන්සේලාට සහතිකයක් දෙන්න. මේ රට වෙන්න පුළුවන් හැම පැත්තෙම කඩාවැටලා තියෙන එක අපි කවුරුත් දන්නවා. හැබැයි අපි පියවරෙන් පියවර, අදියරෙන් අදියර මේ රට ගොඩනගන්න පටන් ගන්නම් සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාකින් පස්සේ. කොහොමද හදන්නේ? අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා හදන්න. පළමු කොටම අපේ රටේ පුරවැසියන් සහ දේශපාලකයන් අතරින් සම්බන්ධතාවය ශක්තිමත් කරන්න ඕන. අපේ සාමාන්‍යයෙන් තියෙන ජනතාව එක පැත්තක, ආණ්ඩුව තව පැත්තක. සාධාරණයි. ජනතාව දුක් විඳිනවා, පාලකයා හොරකම් කරනවා. ජනතාව දුක් විඳිනවා, පාලකයා නාස්ති කරනවා. ජනතාව දුක් විඳිනවා, පාලකයා දූෂණය කරනවා. ජනතාව දුක් විඳිනවා, පාලකයාට ගාණක්වත් නැහැ. මොකද සිද්ධ වුනේ? ආණ්ඩුව අදලා කෙටි කාලයකින් පාලකයයි ජනතාවයි අතර ගැටුමක් පටන් ගන්නවා. අපි ඉස්සරලම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේ ආණ්ඩුව හදන්න ඡන්දෙ නුදුන්නු ඡන්දදායකයාගේද විශ්වාසය දිනා ගන්න පුළුවන් විදියට ආරම්භයේම අපි දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරන්න අපි ආදර්ශ දෙන්න ඕන. රට හදන්න නම් ආරම්භයේ පාලකයා ආදර්ශ දෙන්න ඕන. එක, අපි මහජනයාගේ දීපල 7ක්
හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ. මේ වේදිකාවේ ඉන්න කිසිවෙක් මේ වේදිකාවට ගොඩ වැදුණි තමන්ට සතයක් මේ දේශපාලනයෙන් හම්බ කරගන්න නෙවෙයි. එහෙම කියන්න පුළුවන් එකම පක්ෂය ජනබලවේගයේ විතරයි. අපි ආදර්ශයක් දෙන්නම්. මහජනයාගේ ධනය හොරකම් කරන්නේ නැති, මහජනයාගේ ධනය නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් ඕනේ නැද්ද? ඕන. දෙක, අපිට ආණ්ඩුවක් ඕන. මොන වගේ ආණ්ඩුවක්? ඒ විෂයන් පිළිබඳ අවබෝධය තියෙන, ඒ විෂයන් මෙහෙවිය හැකි, ඒ ශාස්ත්‍ර පිළිබඳ අධ්‍යක්ීම් තියෙන පුද්ගලයන් විසින් ආණ්ඩුව මෙහෙවන්න ඕන. අපේ ආණ්ඩු මෙහෙවුවේ කවුද? විෂයන් පිළිබඳ අධ්‍යක්ීමක් තියෙනවද නැද්ද නෙවෙයි, කොච්චර නායකට ආවඩනවද එයාට ඇමතිකම. නායකයත් එක්ක සම්බන්ධ නැත්නම් එයා එළියේ. මේමනි වෙලා තියෙන්නේ නේද? එහෙම නැත්නම් ඕගොල්ලෝ හිතනවද රෝහිත අභයගුණවර්ධන වරාය ඇමති වෙන්නේ කොහොමද? ඔයාලා බලන්න. නිමල් සිරිපාල ගුවන්තොටුපළ ඇමති වෙන්නේ කොහොමද? සාගල රත්නායක නේද ආරක්ෂක ඇමති කටයුතු කටයුතු කරන්නේ කොහොමද? අද සාගල රත්නායක රනිල් වික්‍රමසිංහටත් එහා ගියපු බලයක් හොබවගෙන ඉන්නේ කොහොමද ආණ්ඩුවේ? හැකියාව දක්ෂතාවය මත නෙවෙයි, දේශපාලන පෞද්ගලික සබත්තාවයන් මත. එනිසා තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හදනකොට මහින්ද ජනාධිපති වෙනවා, චමල් ඇමති කෙනෙක් වෙනවා, බැසිල් ඇමති කෙනෙක් වෙනවා, නාමල් ඇමති කෙනෙක් වෙනවා, ගෝඨාභය ආරක්ෂක ලේකම් කෙනෙක් වෙනවා, සසේන්ද්‍ර ඇමති කෙනෙක් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ නේද? බිරිඳගේ මල්ලි එයාලංකයේ සභාපති වෙනවා, මස්සිනා යුක්රේන් වල තානාපති වෙනවා, අනිත් මස්සිනා ඇමරිකාවේ තානාපති වෙනවා, අනෙක් මස්සිනා නේද තව රටක තානාපති වෙනවා, සීසෙල්ස් වල තානාපති වෙනවා. දක්ෂතාවය මතද? හැකියාව මතද? ඥාතිත්වය මත? මේක වෙලා තියෙන්නේ. පවිත්‍රාදේවි පාර්ලිමේන්තුවට යනවා, මහත්ය පළාත් සභාවට ගෙනියනවා. දක්ෂතාවය මතද? නෑ, ඥාතිත්වය මත. එනිසා අපේ රට පාලනය වුණේ සාගල ඇමති වෙනවා, අයියා වරායේ සභාපති වෙනවා, දැන් සාගල ජනාධිපති උපදේශක, අයියා ලංකා බැංකුවේ සභාපති, අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා, මල්ලි වරායේ සභාපති වෙනවා, ධම්මික රණතුංග, අර්ජුන රණතුංග තෙල් සංස්ථාවේ භාර ඇමති වෙනවා, ඒ ධම්මික තෙල් සංස්ථාවේ ඇමති වෙනවා. මොකද වෙලා තියෙන්නේ? මේ ඇමතිකම්, මේ රාජ්‍ය ආයතන මුළුමනින්ම පවුල් සංස්ථාවන් ගිලගෙන තිබෙනවා. මේ දවස්වලත් මම බලාගෙන සජිත් ප්‍රේමදාස වේදිකාවේ යනවා, නංගිත් යනවා. දැක්කද මේ දවස්වල මම දැක්ක නංගි ගිහිල්ලා අර වයසක අම්මලාගේ නේද 60 කටු ගහනවා. දැක්කද? හරිද? හරිද? සාරිය අඳිනවා, මූණ ඉඹිනවා. මේ මොකද්ද මේ? සජිත් දේශපාලන නම් නංගි මොකද්ද කරන්නේ? බිරිඳ මොකද්ද කරන්නේ? මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ආයේ නැවත පවුල් පවුල් පවුල්, ඥාති ඥාති ඥාති, තමන්ගේ මිතුරන් මිතුරන් මිතුරන්. ඕක තමයි අපේ ආණ්ඩු කියලා කිව්වේ. අපේ ආණ්ඩු කිව්වේ ඕවට. පවුල් කීපයක් එකතු වෙනවා, යාළුවෝ කීපයක් එකතු වෙනවා, ආණ්ඩු කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි හදමු ආණ්ඩුවක්. ඒ හැම ශේෂ්ත්‍රයක්ම මෙහෙවන්නේ අපිට තියෙන දේශපාලන සබත්තාවේ මත හෝ අපිට තියෙන ඥාතිත්වයේ මත නෙවෙයි. ඒ වැඩේට කොච්චර සුදුසුද කියන කාර්යය තමයි ප්‍රමුඛතාවය. එහෙම ආණ්ඩුවක් ඕන නැද්ද අපිට? ඕන. ඕන ඥාතින් පාලනය කරන ආණ්ඩුවක්ද? ඕන මිතුරන් පාලනය කරන ආණ්ඩුවක්ද? එහෙම ආණ්ඩු වැඩක් නැහැ. රට පාලනය කරන්න ඒ ශේෂ්ත්‍රය පිළිබඳ අවබෝධය තියෙන අය වුණා. අන්නේ වෙනස අපි ඇති කරන්න. ඒ විතරක් නෙවෙයි, තව එකක් අපිට අවශ්‍යයි. අපේ රාජ්‍ය සේවය කඩාවැටලා තිබෙන්නේ 70 දශකයේ අගභාගයේ. අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබ්බ 70. හැබැයි මොකද වුනේ? අපේ රාජ්‍ය සේවය කඩාවැටුණා. අද රාජ්‍ය සේවය වැඩ කරන සේවකයා තෘප්තිමත් නැහැ. සේවයක් ලබා ගන්න පුරවැසියා තෘප්තිමත් නැහැ. සේවකයා අසතුටින්, පුරවැසියා අසතුටින්. නැද්ද? නේද?
දැන් තමුන්නාසල මේ මැණික් කර්මාන්තය දෙන කෙනෙක් බලන්න. මැණික් ගලක් මිල තීරණ කරලා විකුණන්න පුළුවන් හොංකොන් වලට ඔන්ලයින්. රාජ්‍ය ලේකම් කාර්යාලයට ලියුමක් දෙන්න බදාදා දවස් 3ක් යන්න ඕන. ඔව් දෙකක් පොලිමේ ඉන්න ඕන. මොකද වෙලා තියෙන්නේ? නේද? මෙහි ඉඳන් හොංකොන් වලට මැණික් විකුණන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ලියුමක් දෙන්න දවස් 3ක් යනවා. මොකද සිද්ධ වුනේ? අපේ රටේ තාක්ෂණය මේ රාජ්‍ය සේවයට බද්ධ කරේ නැහැ. කාර්යක්ෂම කරේ නැහැ. දේශපාලන පත්වීම්, දේශපාලන මාරු කිරීම්, දේශපාලන උසස් කිරීම් මරා මේ රාජ්‍ය සේවය කඩාවැට්ටුවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රට හදන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, පුරවැසියට සමීප රාජ්‍ය සේවයක් වැඩ කරන කෙනා සතුටු වෙන සේවාව ලබා ගන්න කෙනාත් සතුටු වෙන නව රාජ්‍ය සේවයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා කරන්න ඕන මේ රට හදන්න. ඊළඟ මේ රට හදන්න නීතියක් ඕන. අපි හැමදෙනාම දන්නවා දියුණු වෙලා තියෙන හැම රටක්ම හොයලා බලන්න. ඒ හැම රටකම තියෙන පතුලේ ඇත්ත කරුණ. ඒ රට සංවර්ධනය වෙන දියුණු වෙන ප්‍රධාන කරුණ තමයි මොකද්ද? නීතිය ඉදිරියේ හැමෝම සමානයි. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? නීතිය ඉදිරියේ ඔක්කොම සමානද? නෑ, නීතිය ඉදිරියේ ඔක්කොම සමාන නෑ. ධනෙ තියෙන කෙනාට එක නීතියක්, බලය තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් දුබලයට තව නීතියක්. එනිසා නීතිය කඩාවැටිච්ච රටක්, නීතිය කඩාවැටිච්ච රටකට ඉස්සරහට යන්න බෑ. හරිද? ඒ නිසා අපි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන රටක් හදනවා. මතක තියාගන්න. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. හැම දෙනාම. මමද, මේ වේදිකාවේ ඉන්න අයද, ඔබද, හැම දෙනාම නීතියේ ඉදිරියේදී සමානයි. ඕන දෙම එකක් ඕන. වරදක් කරොත් හැම කෙනාටම නීතිය. හැබැයි අද අපේ රටේ එහෙම නැහෙනි. අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතා වැදගත් දෙපාර්තමේන්තුවක්. හරිද? මා දන්නවා පුරවැසියන් යම් ප්‍රමාණයකට පොලිසියත් එක්ක පොඩි තරහකින් ඉන්නවා. මම දන්නවා. නමුත් මතක තියාගන්න, සතියක් අපේ රටේ පොලිසිය නිවාඩු දැම්මත් මොනවා වෙයිද? වාහනවලින් නගර හිරවේ. නේද? කුඩු බුලත් විට කඩේ තියාගෙන විකුණන්න පටන් ගනි. නැත්ද? නේද? එහෙමනේ සිද්ධ වෙන්නේ. පොලිසිය නැතුනොත් රට කඩා වැටෙනවා. හැබැයි අද පොලිස් දෙපාර්තමේන්තුවට, පොලිසිය මහතුරුන්ට නීතිය ඉටු කිරීම සඳහා අවස්ථාවක් දෙන්නේ දේශපාලකයා. දේශපාලකයා කරන දේ තමයි මොකද්ද? එයා කැමති අයට නීතියෙන් ආරක්ෂා කරන්න, එයා අකමැති අයට නීතියෙන් දඬුවම් දෙන්න කියනවා. ජාතික ජන බලවේගයේ අපි කිසිවෙක් පොලිසියට මැදිහත් වෙන්නේ නැහැ. ඔවුන්ට යුනිෆෝම් එකේ ගෞරවය, නීතියේ වටිනාකම, නේද, තනතුරේ අගය අනුව කටයුතු කරන්න අවශ්‍ය රටක් හදන්න ඕන. එතකොට මොකද වෙන්නේ? නීතිය තියෙන රටක්, කාර්යක්ෂම රාජ්‍ය තියෙන රටක්, වංචා දූෂණ වලින් තොර රටක්. ඒ විතරක් නෙවෙයි, අපිට කිසි කෙනෙක්ගෙන් පළිගැනීමේ වමනාවක් නැහැ. අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට අපි ආණ්ඩුවක් හදමු ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන අයගේ. හැබැයි සැප්තැම්බර් 21 වෙනිදාගෙන් පස්සේ අපි රට හදමු අපිට ඡන්දෙ නොදුන්නු අයද එකතු කරගෙන. නේද? ආණ්ඩු හදන්නේ Tamanට ඡන්දෙ දෙන අයගේ. රට හදන්නේ සියලු ජනතාවගේ. අපිට රටක් හදන්න බෑ මෙයා අපිට ඡන්දෙ නොදුන්න කෙනා කියලා හිතලා. රට හදන්න නම් මොකද කරන්න ඕන? හැම ජනතාවම එකතු වෙන්න ඕන. එහෙනම් සැප්තැම්බර් 21 වෙනිදා අපේ ජයග්‍රහණයෙන් පස්සේ කිසි වෙනත් ඡන්දදායකෙකුට නියතුඩින්වත් සිද්ධ වෙන හානියක් සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්න එපා. ඕනද? එහෙම ඕනනේ. මොකද අපිට ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකත් එක්ක, ගමේ ඉන්න අනිත් පාක්ෂිකත් එක්ක තියෙන තරහා මොකද්ද අපිට? එහෙම තරහක් නැහැ අපිට. අපි හදන්නේ සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් ආණ්ඩුවක්. හැම පාක්ෂිකයම අපිට ඡන්ද නොදුන්නු කෙනක් නැවත අපි කෙරෙහි හැරිලා බලන ආණ්ඩුවක්. එනිසා අපිට පලිගන්න, කෝන්තර පිරිමහ ගන්න, ඇරියස් කවර් කරන්න නෙවෙයි අපි ආණ්ඩුව ගන්න.
හැබැයි යුක්ති ඊට කරන්නත් ඕන. මොකද්ද මහජනයාගේ දේපල හොරකම් කරලා තිබෙනවා නම් එය කිසිසේත්ම පරිගැනීමක් නෙවෙයි. අපි ඒ අය නීතිය ඉදිරියට ගෙන යනවා. කරන්න ඕන නැද්ද? ඒ වැඩේ කරනවා. ඒ විතරක් නෙවෙයි, තමුන්නාන්සල දන්නවා පාස්කු ප්‍රහාරය. ලංකාවේ පාස්කු ප්‍රහාරය ඒක දේශපාලන කුමන්ත්‍රණයක් බව ප්‍රහාරය සිද්ධ වෙලා සතියක් දෙකක් යනකොට අපි කිව්වා. ඒක දැක්කා. ආණ්ඩුවක් ගන්න, දේශපාලන බලය ගන්න මිනිස්සු ඝාතනය කරන සංස්කෘතියක් රටේ හැදෙනවා නම්, ඊට පස්සේ මිනිසුන් ඝාතනය කරලා බය නැතුව ඉන්න පුළුවන් වාතාවරණයක් හැදෙනවා නම් ඒ රට කවදාවත් ස්ථාවර රටක් වෙන්නේ නෑ. අපි ලසන්තගේ ඝාතනය ගැන පරීක්ෂණය කරන්නේ ඝාතනය කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් නම්, අපරාධ කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් නම් ඒක අපරාධවලට උත්තේජනයක්, අපරාධවලට දිරිගැන්වීමක්. එහෙම නෙවෙයිද? ඝාතනය කරලා එළියේ ඉන්නවා, ඝාතනය කරලා නිදැල්ලේ ඉන්නවා, ඝාතනය කරලා ජනාධිපති පුටුවේ ඉන්නවා. හිතන්න, එහෙම වුණා මොකද වෙන්නේ? නීතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා, සමාජයක් කඩා වැටෙනවා. ඒ නිසායි සිදුවී තිබෙන අපරාධ වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වා නිසි පරිදි නීතිය හමුවට ගෙන යන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව. අපි මේ වැඩේ කරනවා. පරිගණ්ඩද නැහැ. ඒ කාගෙන්වත් අපිට කිසි කෙනෙක් එක්ක පෞද්ගලික ඉඩම් නඩු නැහැ, පවුල් ආරවුල් නැහැ කාත් එක්කවත්. එහෙම නැහැනේ අපිට. අපිට තන යුක්තිය විසඳීමේ ප්‍රශ්නය. අපි මේ වැඩේ කරනවා. එතකොට පුරවැසියන් හිතයි ඔන්න ප්‍රාර්ථනා කරපු වර්ගයේ ආණ්ඩුවක් ඇදලා පළමුවතාවට නේද? මෙතරකල් හදපු ආණ්ඩු ජනතාව ප්‍රාර්ථනා කරපු ආණ්ඩු නෙවෙයි, ජනතාව බලාපොරොත්තු වුණු ආණ්ඩු නෙවෙයි. ඔන්න ලංකාවේ පළමු වතාවට ජනතාව ප්‍රාර්ථනා කරලාද ආණ්ඩුවක් ඇදුණා. අපි ඒක පෙන්වන්නම්. දැන් අපි කියන එකනේ, දැන් අපිට කියන්න වෙන්නේ කියන එක. හැබැයි තව මාසෙකින් රටට ඕන මොන වගේ ආණ්ඩුවක්ද කියලා අපි ඔප්පු කරලා පෙන්වන්නම්. ආණ්ඩු කියන්නේ මොනවද කියලා අපේ රටේ ජනතාව ආණ්ඩු කියන්නේ මොනවද කියලා දැකලා නැහැ. ආණ්ඩු කියන්නේ මොනවද කියලා අත්විඳලා නැහැ. ජනතාව හිතනවා ආණ්ඩු කියන්නේ ඇමතිවරු හොරකම් කරන එක කියලා නේද? ආණ්ඩු කියන්නේ මහජනගේ දේපල නාස්ති කරන එක කියලා. ආණ්ඩු කියලා කියන්නේ පොලිසියට මැදිහත් වෙන එක කියලා. ආණ්ඩු කියලා කියන්නේ ව්‍යාපාරයක් කරන්න ඇමතියට පගා දෙන එක කියලා. ආණ්ඩු කියලා කියන්නේ අපරාධයක් කළා දේශපාලනකයා ඇස්සේ හැංගෙන එක කියලා. ආණ්ඩු කියන්නේ ඒවට නෙවෙයි. ආණ්ඩු කියන්නේ ජනතාවත් රටත් රැක බලාගෙන ඉදිරියට ගෙන යාම සඳහා මෙහෙවීම තමයි ආණ්ඩු කියන්නේ. එනිසා අපි එම ආණ්ඩුවක් හදන්නම්. හදලා එකින් එක අපි ප්‍රශ්න විසඳන්නම්. එක, පළවෙනි ප්‍රශ්නේ අපේ අධ්‍යාපනයේ. අපි වගේ රටක අපිට විශාල භූමි සම්පතක් නැහැ. අපිට ගල් අඟුරු නැහැ, අපිට ගෑස් නිදි නැහැ, අපිට තෙල් නිදි නැහැ, අපිට රත්තරන් නිදි නැහැ. තියෙනවා, සම්පත් ටිකක් තියෙනවා. හැබැයි මේ සම්පත් ඔක්කොටම වඩා අපිට වටිනාම සම්පත මොකද්ද? මානව සම්පත. මේ මානව සම්පත තමයි අපේ වටිනාම සම්පත. අපි එහෙනම් අනෙක් හැම සම්පත්ම උපයෝග කරගන්නවා වගේ මේ මානව සම්පත උපයෝග කරගෙන අපේ රට හදන්නේ කොහොමද කියලා අපි සැලසුමක් හදන්නම්. උංගලන්ට එකක් කියන්න. ඉන්දියාවේ ගිය අවුරුද්දේ IT කර්මාන්තය ආදායම ඩොලර් බිලියන 253යි. වැඩි හිතර ගන්න ඕනේ නැහැ, ඩොලර් බිලියන 253යි. IT කර්මාන්තයේ වැඩිම වටිනාකම හදන්නේ දැනුමේ, ඥානයේ නිර්මාණශීලීත්වයේ. හැබැයි තෙල් කර්මාන්තය ගත්තොත් ඒකේ වැඩිම පංගුව තියෙන්නේ බොරතෙල්. බොරතෙල්නේ සම්පත්. වාණ කර්මාන්ත බැලුවොත් ඒකේ වැඩිම පංගුව තියෙන්නේ යපස්. හැබැයි IT කර්මාන්ත බැලුවොත් ඒකේ වැඩියෙන්ම තියෙන්නේ මොකද්ද? මානව සම්පත. ඩොලර් බිලියන 253 ක ආර්ථිකයක් හැදුවා ඒගොල්ලෝ. සිංගප්පූරුවේ
දොළබිලන දෙසිය තිස්තුන කාර්ථකයක් තියෙනවා අයිටි කර්මාන්ති. අපේ රටට වඩා කොළඹ දිස්ත්‍රික්කය වගේ රට. හැබැයි මානව ඥානයෙන් දැනුමින් දොළබිලන දෙසිය තිස්තුන කාර්ථකයක් හදනවා. අපේ මුළු ආර්ථිකයම ඩොලබිලියන 72යි. මුළු එකම අයිටි එක කියද ඩොලබිලන 1.2යි. මොකද වුණේ? එනිසා මොකද කරන්න? අපි වැඩිම බරද්දානව අධ්‍යාපනයට. මේ අධ්‍යාපනයේ අපේ රට ගොඩේම සඳහා තින ප්‍රධාන මාවතක් හැටියට ජාතික ජනබලවේගි තේරුම් අරන්තිය එක. ඇබ රට ගොඩන පාර විතරක් නෙවී. සාමාන්‍ය ගම්මල බැලුවොත් ගම්මල කවුරුවරි දුප්පත් නම් දුප්පත් භාවයේ රේඛාවයි නූගත් භාවයේ රේඛාවයි එකට තියෙන්නේ නේද? නූගත් නම් දුප්පත්, දුප්පත් නම් නූගත්. බලන්න හොයිට ඉතින් අධ්‍යාපනයේ දුප්පත්කම අතර ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ අපි අපරාධ දෙස බැලුවොත් පෞගිය අවුරුදුවල රිමාන්ඩ් භාරයට පත්වෙච්ච අයගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් 10 පන්තියට යටි. ඒකට මොකද්ද? අපරාධයි අධ්‍යාපනය අතර සම්බන්ධයක් තියෙනවා. පෞගිය දවස්වල කුඩුවලට ඇබ්බැහි වෙලා අත්අඩංගුවට ගත්තු අයගෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් 8 පන්තියට යටි. ඒකට මොකද්ද? මද්රව්‍ය වලට ඇබ්බැහි වීමයි අධ්‍යාපනය අතර සම්බන්ධයක් තියෙනවා. එහෙනම් රට පොහොසත් වීම, රට දුප්පත් වීමයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. පුරවැසියන් දුප්පත් වීමයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. අපරාධයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. මත්කුඩු වලට ඇබ්බැහි වීමයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අපි වැඩිම අවධානය කරන්න ඕන ක්ෂේත්‍රය මොකද්ද? අධ්‍යාපනය. මතක තියාගන්න. අප රටේ ලෝකෙ හැම රටකටම වඩා අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න ඕන කියලා උනන්දුවක් තියෙනවා දෙමව්පියන්ට. මං හිතන්නේ ලෝකෙ කොහෙවත් රටක තමන්ගේ දරුවන්ට මෙච්චර උගන්නන්න මහන්සි වෙන දෙමව්පිය ඇති කියලා. දෙමව්පිය තමන්ගේ ජීවිත කාලෙන් වැඩි පංගුවක් වෙන් කරන්නේ දරුවට උගන්නන්න. තමන්ගේ දවසෙන් වැඩි පංගුවක් වෙන් කරන්නේ දරුවට උගන්නන්න. අම්මා තාත්තා කල්පනා කරනවා තමන් විඳින දුක තමන්ගේ දරුවන්ට අත්පත් නොවෙන්න නම් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ඕන කියලා. වෙස් වෙන්නේ නැද්ද? හැබැයි මොකද වෙලා තියෙන්නේ? කොච්චර මහන්සි වුණත් අවසන් ප්‍රතිඵලය මොකද්ද? අපේ මේ අධ්‍යාපන ක්‍රමය වැරදි. අපේ පාසල් තියෙනවා 10,100කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒකෙන් 5,100ට ආසන්න ප්‍රමාණයක ළමයි 200ට අඩුයි. පාසල් 1,200 ගණනක ළමයි 50ට අඩුයි. සමහර ඉස්කෝල තියෙනවා සමහර අවුරුදුවල ඉස්කෝල 400කට 500කට එක ළමයෙක්වත් ඇප්ලිකේෂන් ඉවන්නේ. එක ළමයෙක්වත් බඳ ගන්නෙ. එක ළමයෙක්වත් ඒ ඉස්කෝලෙට එන්නේ අවුරුද්දට පාසල් 400ක් 500ක් තියෙනවා. පළවෙනි පන්තියට එක ඇප්ලිකේෂන් එකක් එන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ පාසල් අතර විශාල පරස් මොකද්ද විෂමතාවයක් තියෙනවා. අපි නැවත මේ පාසල් රීලොකේට් කරලා පාසල් අතර තියෙන විෂමතාවය අපි අයින් කරනවා. දරුවට ආසන්නම දුරකින් අවශ්‍යතා සියල්ල සම්පූර්ණ වෙන පාසල් පද්ධතියක් ජාතික ජනබලවේගය ආණ්ඩුව හදනවා. පරීක්ෂණාගාරය තියෙන්න ඕන, පිට්ටනිය තියෙන්න ඕන, කියවන්න පුස්තකාලය තියෙන්න ඕන, උගන්නන්න ගුරුවරු ඉන්න ඕන. ඔච්චරයි. ඒක අපි හරියට කරන්නම්. දරුව මෙච්චර මහන්සි කරවන්න එපා. දැන් ජපානය වගේ රටක වාහනවලින් දරුව ඉස්කෝලේ එන්නේ නැහැ. වැඩි මුණ බාප තමන්ගේ පදිංචි මාරු කරොත් එතන තියෙන ඉස්කෝලේට දානවා. එතන පදිංචි මාරු කරොත් යනතන ඉස්කෝලේට දානවා. අපේ දෙමව්පිය පදිංචි මාරු කරනවා ඉස්කෝලේට යන්න නේද? මම දන්නවා මාතර පැත්තේ පදිංචි වෙනව ඇවිල්ලා හම්බන්තොට දෙමව්පියෝ ගෙයක් අරගෙන ළමයා ඉස්කෝලේ දාන්න. අනෙක් රටවල පදිංචි මාරු වුණාම ඉස්කෝලයක් හම්බ වෙනවා. අපි ඉස්කෝලයක් හොයාගෙන පදිංචි මාරු කරනවා. මොකද වෙලා තියෙන්නේ?
මෙහෙම වෙන්න ඕනේ කාටවත්. දරුවා කොච්චර දුෂ්කරතාවයක් විඳිනවද? යන්ත්‍ර වගේ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ අපි පාසල් පද්ධතියේ ප්‍රශ්නය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වසරෙන් වසර ඉලක්ක සහගතව විසඳන්නම් උගන්වන්න ඕන. ඊළඟ එක දරුවෙක්වත් සාමාන්‍ය පිළ විභාගයට කලින් ඉස්කෝලෙන් එළියට වැටෙන්න බෑ. වාර්තාවල තියෙන අවුරුද්දට 30,000 ළමයි පාසල් වලින් එළියට වැටෙනවා ඕ ලෙවල් ලියන්න කලින්. අපි හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරි මාතෘ දානවා. පන්ති භාර ටීචර්ලට නම්බර් එක දිනවා. පන්ති භාර ටීචර් ළමයා අඛණ්ඩව දින තුනක් ඉස්කෝලේ ආවේ නැත්නම් අර නිලධාරි මාතර කියන්න ඕන. නිලධාරි මාතර ගෙදර ගිහිල්ලා බලන්න ඕන. දෙමෝපියන්ගේ ප්‍රශ්නයක්ද? අසනීපයක්ද? ආර්ථික කතාවක්ද? නැවත ඒ දරුවා ඉස්කෝලේ ගිහින්න ඕන. කිසි දරුවෙක් අතරමැදින් ඉස්කෝලේ අත්තරලා යන්න තියෙන තත්වය අපි මුළුමනින්ම අයින් කරනවා හැම දරුවම අධ්‍යාපනයේ. ඊළඟ අපේ රටේ මේ තිය අධ්‍යාපනයේ පිළිබඳ තියෙන මතය අපි වෙනස් කරන්න ඕන. අපි කාගෙන් ඇහුවත් අපි ත්‍රිවිල් මහත්තයෙන් ඇහුවොත් දරුවට මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? දොස්තර මහත්තයා ඉංජිනේරු මහත්තයා. අපි ගොවි මහත්තයෙන් ඇහුවොත් දොස්තර මහත්තයා ඉංජිනේරු මහත්තයා. ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් දොස්තර මහත්තයා ඉංජිනේරු මහත්තයා. දොස්තර මහත්තයෙන් ඇහුවොත් දරුවා කරන්න කැමති කවුද? දොස්තර. වෙලාවට වෙන්නේ නැති වුණොත් ලෙඩ නැතු වෙනවා. නෑ මම මේ කියන්නේ මේක වැරදි. හරි. අපේ අධ්‍යාපනයේ තියෙන ඒකරේ කීය පාරක පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා, පහේ සිස්සත් කරනවා, ඕ ලෙවල් කරනවා, විද්‍යා ගණිත කරනවා, ඒ ලෙවල් දොස්තර වෙනවා, ඉංජිනේරුවා වෙනවා. හැබැයි පහුගිය කාලේ ඉස්කෝල වලට ඇතුළත් කරගත්ත 3,20,000 දරුවෝ 3,20,000 ඉස්කෝලට ඇතුළත් කරගන්නකොට වෛද්‍ය පීඨද ගන්නේ 2,000යි. හැබැයි 3,20,000න් ප්‍රාර්ථනේ මොකද්ද? දොස්තර වෙන්න. හැබැයි ගන්න කීයද? 2,000යි. වැඩක් නැහැ. ඔක්කොම දොස්තරලා වෙලා වැඩ හරියන්නේ නැත්නම් රටකට. රටකට සෑම වෘත්තියක්ම ඕනා. එනස සමාජ ආකල්ප්‍ය පරිවර්තනයකුත් අපිට ඕනා. අපි නිකන් මේ වෘත්තීන් අතර විශාල වෙනස්කමක් තියෙන ලෝකෙ හැමතැනම. හැබැයි විශාල වෙනස්කමක් පවතිනවා. අපි ඒක වෙනස් කරන්න ඕන. ඒ වගේම දරුවන්න තියෙන එකපාරක් නෙමෙයි අධ්‍යාපනයේ. අපි දැනට සලසුම් කරලා තියෙනවා 10 වසරේදී තෝරා ගැනීම විභාගයක් පවත්වනවා. දෙමව්පියොද දරුවද විභාගේ ප්‍රතිඵලද සලකින් ලක් කරලා දරුවා යන්න ඕන පාර තීරණය කරනවා. දරුවා යන්නේ එකපාරක නෙමෙයි. පාරවල් ගොඩක් තියෙනවා දරුවන්ට. ලෝකේ අධ්‍යාපනය කියන්නේ එකපාරක් නෙමෙයි, විසිරුණු පාරවල් ගොඩක අධ්‍යාපනය තියෙන්නේ. අපේ අධ්‍යාපනය තියෙන එකපාරක 3,20,000ක් ඇතුළත් වෙනවා. ලොකු පාරක එනවා, 10 විභාගෙන් ටිකක් හැලෙනවා, ඒ ලෙවල් කරනවා නේද? අඩිපාරක මෙඩිකල් ෆැකල්ටි යනවා. මොකද වෙන්නේ අනිත් දරුවන්ට? ඒ නිසා අපි මොකද කරන්නේ? පැතුරුණු පාරවල් ගොඩක් එක්ක හැම දරුවම එක්ක අධ්‍යාපනයෙන් පිරිපුන් දරුවෙක්, එහෙම නැත්නම් වෘත්තීමේ හැකියාවක් තියෙන දරුවෙක් ලෙස සමාජයට ඉදිරිපත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා. අපි ලෝකෙන් බහණ්ඩ වෙළඳපොළ වගේම අපි ලෝකෙන් ශ්‍රම වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගන්න ඕන. ලෝකෙ මේ වෙළඳපොළවල් දෙකම තියෙනවා. ලෝකෙට බඩුත් විකුණනවා, ලෝකෙට ශ්‍රමයක් විකුණනවා. ලෝකෙ එක තියෙනවා. හැබැයි අපි ලෝකෙන් අත්පත් කරන් තියෙන මොන ශ්‍රමයේද? ප්‍රාථමික ශ්‍රමය. මං ගාව තියෙන වාර්තාවක් 2016 විදේශ රැකියාවන් සඳහා පිටරට ගිහිල්ලා තියෙනවා 3,03,000. ඒකෙන් 6,000 ගිහිලා තියෙන්නේ වෘත්තීමේ රැකියාවන් සඳහා. 2,97,000 ගින් තියෙන්නේ පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු රැකියාවන් සඳහා. ඒ කියන්නේ මොනවද? ගෙදර උයන්ඩ, බබා බලා ගන්න, ගෙදර අතුපතු ගන්න, මිදුල තනපිඩි එල්ලන්න, එහෙම නැත්නම් ඩ්‍රයිවර් රස්සාවට කොරියාවෙන් නැව්වල වැඩ කරන්න. අඩුම ප්‍රාථමික රැකියාව අපි ලොකු වෙලද පොලෙන් අල්ලන් තියෙන්නේ. ප්‍රාථමික රැකියාව. හැබැයි ලෝකෙට අලුත් රැකියාව අවශ්‍යලා තිබෙනවා. දැන් ලෝකේ මේ වෙලාවෙ ඉන්නව මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 29ක්. දැන්ට පුරෝකතනය කරලා තියෙනවා
දෙදස් තිහ වෙනකොට ලෝකට අවශ්‍යයි මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 45. ඒකන අලුතින් මේ අවුරුදු 6ට මුදුකාංග ඉංජිනේරුවන් ලෝකට වුණා ලක්ෂ 190ක්. දෙක අපි සලස්මක් හදන්න ඕනේ නැද්ද? ලෝකයේ මුදුකාංග ඉංජිනේරුවන්ගේ විරඳ පොලෙන් පංගුවක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සලසුම හදනවා ලංකාවේ තරුණ තරුණියන් දරුවන් විසින් පත් කරගන්න. එතන මොකද කරන්න අපි ප්‍රධාන දේ අපේ රට ගොඩනංවනවා. එක දෙක අපිට උනා නිරෝගී සම්පන්න ජීවිතයක්. අපි අවුරුදු 10ක් ගන්න ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 1000ක් ජීවත් වෙලා 100ක් ලෙඩ වුණාට කමක් නැහැ. 900ක් හොඳට ඉන්න ඕනේ. හැබැයි අවුරුදු 70යි 80යි අපි විශාල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාව බවට පත් වෙලා තිබෙනවා. ලෙඩ ජාතියක් හැදිලා තියෙනවා. නේද? සුග, කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර් නැද්ද? අහන ගොඩක් අඩු තියෙනවා. බෝ නොවන රෝගවලින් පිළිච්ච ජාතියක්. අපි සෞඛ්‍ය ප්‍රතිපත්ති හදනවා. නැවත අපේ රටේ ජාතිය සුවපත් කිරීමේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය. හරිද? සල්ලි තියෙනවද නැද්ද මත ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය වීම සාධාරණයි. පපුවේ හිලක් තිබ්බොත් මාස 7-8කට වඩා වැඩි කාලයක් ඉන්න උනා ආණ්ඩු රෝලේ ඔපරේෂන් එක කරගන්න. සාක්වේ සල්ලි තිබ්බොත් ඔපරේෂන් එක වන් ෂොට්. සල්ලි නැත්තම් අවුරුදු ගණනක් ඔපරේෂන් එක කරගන්න බෑ. පපුවේ හිල තියාගෙන ඉන්න උන. ඒකෙන් අපේ සාක්වේ තරමද අපේ ජීවිතේ තීරණය කරන්නේ. යුක්තිසහගතනේ. එයාගේ පොකට් එකේ සල්ලි නැත්තම් එයා ඉක්මනින් මැරෙන්න උන. සාධාරණනේ. ඒ නිසා අපි වරාය ඇමති වෙනවා. පළමු අයවැලේ කියන ලංකාවේ සෞඛ්‍ය සදා වෙන් කරලාද වැඩිම මුදල වෙන් කරලා නැවත සෞඛ්‍ය සේවය අපි ප්‍රතිස්ථාපනය කරනවා. රටවල් හදලා වැඩක් නැහැ. දරුවන්ට අධ්‍යාපනය නැතුව මිනිස්සුන්ට සෞඛ්‍ය සේවයක් නැතුව ඊළඟ ආහාර ලබා දීම සඳහා අපි සලස්ම හදනවා. ඒ නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව පළමු වැඩේ ජනතාව බලා ගන්න එක. ඒකට තමයි ආණ්ඩුව හදන්නේ ජනතාව බලා ගන්න ඕන. දරුවන්ට අධ්‍යාපනය දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. නිරෝගී සම්පන්න ජීවිතයක් ඕනකම තියෙනවා. නේද? ඒ වගේම මොකද්ද වුණා? අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර. ඒ විතරක් නෙවෙයි අපි පළමු අයවැලේ කිරීම සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා තියෙන වැඩ බද්ද අයින් කරනවා. හරිද? ඔගොල්ලෝ හිතනවද කන දේවල් වලට බදු ගහන එක සාධාරණ කෙනෙක් බඩගිනි වෙනවා. බඩගින්නට කඩේට ගිහලා බඩු ගත්තාම ආණ්ඩුවට බදු ගෙවන්න ඕන. සාධාරණනේ. දරුවට උගන්වන්න අමතර කිවිීම් පොතක් ගත්තොත්, කවකට පෙට්ටියක් ගත්තොත්, අඩි රූලක් ගත්තොත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕන. සාධාරණනේ. අසනීප වෙලා පරීක්ෂණ කරගත්තොත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕන. සාධාරණනේ. 2003 තමයි අපේ රටේ වැඩ බද්ද හඳුන්වා දුන්නේ. 2003 ඉඳන් 2023 වෙනකම් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන වලට වැඩ බද්ද ගෙව්වේ නේ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඒවට වැඩ බද්ද ගෙව්වා. ලෝකේ ගොඩක් රටවල් වල ආහාර වලට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට බද්ද ගහන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අන්නේ බදු ටික අයින් කරනවා. ඒතර අපෙන් අහනවා කොහෙන්ද සල්ලි හොයාගන්නේ? කොහෙන්ද හොයාගන්නේ? දැනටමත් හිගබදු තියෙනවා. හිගබදු තියෙනවා. ට්‍රිලියන 1.1ක්. ට්‍රිලියනක් කියන්නේ කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ කෝටි 110,000. කෝටි ඒවා 110,000. හරිද? හිගබදු තියෙනවා. ඒකෙන් කෝටි 19,900ක් අය කරගන්න පුළුවන් නඩුත් නැතුව බදු තියෙනවා. කාගෙද මේ බදු? අරක්කු ෆැක්ටරි වල බදු තියෙනවා. ගිවලනේ. දැන් අරක්කු වලට වැඩ බද්ද ගහනවා. ඒ කියන්නේ මොකද්ද? කවුරු හරි අරක්කු බෝතලයක් අරගෙන වැඩ බද්දක් දීලා අරක්කු ටික දැන් බීලා වෙරි වෙලා වෙරිත් හිඳිලා අවුරුදු 5ක් විතර ගිහිල්ලා තියෙනවා. තාම බද්ද ගිවලනේ. බෝතලේ ගත්ත කෙනා බද්දක් කියලා අරන් තියෙනවා. හැබැයි ඇලෝසියස් මුදලාලේ බද්ද කියලා නෑ. මෙයා අර්ජුන ඇලෝසියස්.
ජොන්ස්ටන් පනාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පුරවැසියම් බද්ධකවල ඉවරයි බොනකොට. ඒගොල්ල මොකද කළා තියෙන්නේ? බද්ධ එකතු කරගෙන දෙන්නේ නැතුව ඉන්නවා. අන්න සල්ලි. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට භාණ්ඩාගාරයට එන්න තියෙන බදු මුදල් එන්නේ නැතුව යනවා. සීනි වලට රුපියල් 50ක බද්දක් තිබ්බා. ගෝඨාභය ආණ්ඩුවේ සත 25ට අඩු කරා. බද්ද අයින් වුණා රුපියල් 49 සත 75කින්. හැබැයි සීනි බද්ද අයින් වුණා, සීනි අඩු වුණේ නේ. මොකද උනේ? ආණ්ඩුවට එන්න තියෙන බද්ද විල්ම මුදලාලිගේ ගෙදර ගියා. විකටන වාර්තාව කියනවා ආණ්ඩුවට අහිමුණා කෝටි 1500ක් කියලා. බද්ද. ඒ වගේම පොල්තෙල් වල බද්ද. මේ විදියටම පොල්තෙල් බද්ද අයින් කරා. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? තමන්ගේ හිත වටාට පොල්තෙල් ගෙනල්ලා ගබඩා කර ගන්න දෙනවා. දීලා බද්ද අයින් කරනවා. අයින් කරනකොට එයා මාකට් එකට යනවා. දැන් බද්දන හැබැයි අර ගානටම විකුණනවා. අන්න විගණන වාර්තාවේ කියන පාඩුව කෝටි 350යි. ඔන්න සල්ලි. ඒ විතරක් නෙවෙයි, පොහොර නැවක් ගෙනාවා. අඩුම තරමේ පොහොර නැවෙන් ඇටයක් බෑවි නෑ. මන්ද කුණු ගෙනාවා කියලා කියන්නේ, හරිද? බෑවි නෑ. හැබැයි ඩොලර් මිලියන 6ක්, හරිද? මොකද කරේ? ඩොලර් මිලියන 6ක් යන ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 1800ක්, රුපියල් කෝටි 180ක්, පොහොර බිඳක් රටට බාන්න නැතුව ගෙව්වා. ඔන්න සල්ලි වලට වෙන දේ. රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය ජනාධිපතිවරයාට පිටරට යන්න අයවැය ලේකම් සල්ලි වෙන් කරනවා. මෙන්න මෙච්චර සංචාර ප්‍රමාණයක් මේ අවුරුද්දේ තියෙනවා, මෙන්න ඒකට සල්ලි කියලා වෙන් කරනවා. මොකද උනේ? වෙන් කරපු සල්ලි මදි වුණා. ආයෙ මොකද කරේ? පාර්ලිමේන්තුවට ගෙනල්ලා ලක්ෂ 2000ක් වෙන් කරා. රට යන්න වෙන් කරපු සල්ලි මදි වෙලා. ඔන්න සල්ලි. කවුද කියන්නේ සල්ලි නෑ කියලා? ඒවට බද්ද අඩු කරන්න කෙඳිරි ගානවා. බද්ද අඩු කරන්න කෙඳිරි ගානවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ජනතාවකට එන්න, ආණ්ඩුවට එන්න සල්ලි නැති කරනවා. ආපු සල්ලිත් නැති කරනවා. වෙලා නැද්ද මේ වැඩි? මේකනේ වෙලා තියෙන්නේ. බොල්නය දයාගමගේ, ඔව්, හරිද? ලක්ෂ 5000ක් නැහැ ගවලා නැහැ. ලක්ෂ 5000ක්. දයාගමගේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා, දයාගමගේ වන මම පොලුතියා නැත, දයාගමගේ ගෲප් එක පොලුතියා ඇත. එහෙනම් දයාගමගේ ගෲප් අපේද? දැක්කල කිව්වා. දයාගමගේ පොලුතියලා නැහැ. එයාගේ කම්පැනිය පොළු කියලාලු. කාටද මේව කියන්නේ? හරිද? ඒ නිසා මේ අපතේ යන නාස්තිකන සල්ලි එකතු කරගෙන මහජනයාට යොදවන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අලුතින් සල්ලි හොයන්න පුළුවන්. කොහොමද? අපේ කර්මාන්ත දිනු කරන්න ඕන. අපේ තේ කර්මාන්තය තව අපිට දිනු කරන්න පුළුවන්. අපි සැලසුම් හදලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තේ කර්මාන්ත හිමියා ලාභය ලබනවා. එතකොට එයාගේ ලාභයට සාධාරණ බද්දක් ආණ්ඩුව ගන්නවා. මැනි කර්මාන්තය දැන් මේ බදු වලින් හිර වෙලා තියෙනවා, නීති වලින් හිර වෙලා තියෙනවා. අපි උත්සාහ කරනවා ලංකාව ප්‍රධාන මැනි කේන්ද්‍රයක් කරන්න. අද හොංකොං මැනි කේන්ද්‍රය, මැනික් නැති රටවල් මැනි කේන්ද්‍රය. තේ කේන්ද්‍රය කොහෙද? ඩුබායි. තේ පැලයක් නැහැ. ටී හබ් එක ඩුබායි. අපි ට්‍රයි කරන මේ පළාතට ඒවා ගේන්න. එතකොට මොකද අලුත් කර්මාන්ත ඇති වෙනවා, අලුත් ව්‍යාපාරිකයෝ ඇති වෙනවා. ඒ ව්‍යාපාරිකයෝ ධන උපද්දනවා. ඒගොල්ලෝ ආදායමක් ලබනවා. ආණ්ඩුව මොකද කරන්නේ? ඒ ලබන ආදායමට සාධාරණ බද්දක් ආණ්ඩුව අය කරගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි දෙනවා. බදු ගෙවන අයට අපි කියනවා, අපේ අවුරුදු දෙක තුනක් යනකොට හැම බදු ගෙවපු කෙනාටම බද්ද ගෙවලා ඒ වසර අවසානයේදී හැම ෆෝන් එකකටම SMS පණිවිඩයක් ලැබෙනවා. ඔයා ගෙවපු බද්ද මෙච්චරයි, මෙන්න මේ බද්දෙන් අධ්‍යාපනයට මෙච්චර වියදම් කරා, සෞඛ්‍යයට මෙච්චර වියදම් කරා,
පාරවල් හදන්න මෙච්චර වියදම් කරා, ආරක්ෂාවට මෙච්චර වියදම් කරා කියලා මැසේජ් එක එනවා. හොඳ නැත්නම් එහෙම එක බද්ද ගේවපු කෙනා දන්නවා මං ගේවපු බද්දට මොකද වුනේ කියලා. මිනිස්සු ව්‍යාපාරිකයෝ බද්දු ගෙවන ඒගොල්ලෝ දන්නවා බද්දක් ගෙවන්න ඕන. බද්ද ගේවපුවා මේක රටට ප්‍රතිඵල එනවා. බද්ද ගේවපුවාම පාරවල් හැදෙනවා, ව්‍යාපාරවලට සේවයක් වෙනවා. බද්ද ගේවපුවාම දරුවෝ ඉගෙන ගන්නවා, හොඳ ශ්‍රම සම්පතක් ව්‍යාපාරවලට ගන්න පුළුවන්. ඒ නිසා බදු ගෙවන්න ව්‍යාපාරිකයෝ අකමැති නෑ. හැබැයි ව්‍යාපාරිකයෝ අකමැති මොකටද? ගෙවන බද්ද හොරකම් කරනවා නම් හොරකම් කරන අයට බදු ගෙවන්නේ මොකටද? හරිද? අපි නිවිදභාවයෙන් සාධාරණ බද්දක් එකතු කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න භාණ්ඩාගාරි පිරෙනවා, අපිට සල්ලි හොයන්න පුළුවන්. ඒ නිසා පියවරෙන් පියවර අපි අධ්‍යාපනයේ ආර්ථිකය ජනතාවට සහන අපේ මැණික් සම්පතත් එක්ක ලෝකෙට යන්නේ කොහොමද? අපේ ඛනිජ වැලි සම්පත, අපේ පොස්ෆේට් ඛනිජ නිධිය නේද, මේ පොස්ෆේට් නිධිය මේවා උපයෝග කරගෙන අපි සලසුම් අතලා තියෙනවා. අපේ රට වගේ අටගුණ එක මහ මුදක් තියෙනවා. ඒක විශාල මාසෙ සම්පතක් තියෙනවා. හැබැයි අපි පිටරටින් හාල් මැස්සු ගිනව. මොකද්ද මේ උනේ? ඉන්දියාව වගේ රටක මම මෑතකදී ගියා එක බලන්න. ඉන්දියාවේ දීවරය උදේ දීවර වරායට යනකොට තමන්ගේ ෆෝන් එකට එනවා අද මාළු ගහණය, මාළු වැඩිපුර ඉන්නේ කොහෙද කියලා. ඉතින් බෝට්ටු අරගෙන එහාට යනවා. චන්ද්‍රිකා තාක්ෂණේ හොයන්න පුළුවන් මාළු කොහෙද මූද ඉන්නේ කියලා. දීවරය උදේ දීවර වරායට එනකොට ෆෝන් එකට එනවා අද මාළු ඉන්න දිසාව. ඉතින් දීවරය එහෙට ගිහලා මාළු ටිකක් ලඟිනවා. අපේ දීවරය බෝට්ටු අරගෙන ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ මාළු හොය හොය ඇවිදිනවා. ජපානේ වගේ රටක මුහුදේ මාළු වගා කරනවා. හරිද? ඒ කියන්නේ පොඩි ඔය මාළු හැදෙන්නේ මාළු ගැවසෙන්නේ මෙහෙම කුඩා කොට කෑල්ලක් දාපුවාම මේ කොට කෑල්ලේ දියසිවල බැඳෙනවා. මේ දියසිවල කන්න කුඩා මාළු වෙනවා. ඒ කුඩා මාළු කන්න ටිකක් ලොකු මාළු වෙනවා. ඒ ලොකු මාළු කන්න තව ලොකු මාළු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මාළු ජනපදයක් ඇති වෙනවා. ඕක තමයි පෙන්වන්නේ. ජපාන කරන දේ තමයි ඒගොල්ලෝ කොට કૃතිමව හදලා පා කරනවා. ඒකට පොඩි චිප් එකක් දානවා. ඒගොල්ලෝ දන්න කොටේ ඉන්න තැන ඒක වටේ මාළු. ඔහොමයි. අපි පව් දින 45ක් මහ මුහුදේ ඉන්න මාළු ඔය ඔය. අවුරුද්දට 6 පාරක් ගියත් මාස 9ක් මුහුදේ. ගෙදර මාස 3යි මුහුදේ මාස 9යි. මොකද වෙන්නේ? මේවා මේගොල්ලෝ හිතුවේවත් නෑ අපේ රට. අපි මේ පැත්ත සංවර්ධනය කරනවා. මැණික් කර්මාන්තයටත් අපි සලසුම් ගොඩක් කුඩා තේක වත්තට එහෙම හදලා තියෙනවා. ඒ නිසා අපි මම කියන්නේ එකපාර මාර හාස්කම් කියලා. මොකද අපි මැජික් පොල්ලක් අරන් එනව නෙවෙයිනි. ඇලඩින්ගේ පුදුම පහන අරන් එනවත් නෙවෙයිනි. හැබැයි අපි පියවරෙන් පියවර ඉලක්ක සහගතව මේ රට පොහොසත් රටක් බවට පත් කරන සලසුමත් එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩු ඉල්ලන්නේ. පියවරෙන් පියවර පොහොසත් රටක් බවට පත් කරනවා. ඊට පස්සේ රට පොහොසත් වෙනකොට ආණ්ඩුව පොහොසත් වෙනවා. එයි රටේ ධනය ඇති වෙනවා. ඒකෙන් පංගුවක් ආණ්ඩුවට. ඒ ආණ්ඩුවේ ධනය පහළ ජනතාවට ගලාගෙනනවා. ජනතාවගේ ජීවිතේ ලස්සන වෙනවා. ඒ නිසා අපි හදන්න හදන්නේ මොකද්ද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. අද අපේ රටේ ගම්වලයිට මූණේ hina පොදක් නැති, මූණ වියලුණු සතුටක් නැති නේද? සමහර අම්මලා තාත්තලා මට කියනවා ඇහිලා තිනවා ඉපදුනට වඩා හොඳයි මැරුණා නම් කියලා. මොන කාලකන්ණ ජීවිතයක්ද කියලා හිතනවා. ජීවිත ගැන හිමිතන්න එපා නේද? ජීවිතය ගැන අපි හිතනවද ඉපදුනට වඩා මැරුණොත් හොඳයි කියලා? මොන කාලකන්ණ ජීවිතයක්ද කියලා එහෙම හිතන්න එපා. අපි ඔබට ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් සිහින දකින්න, අපේක්ෂාවන් ප්‍රතිබඳකන ජීවත් වෙන්න පුරවසියන් ආසයි. මම මෙහෙම ජීවිතයක් වෙනුවෙන් පොරබදනවා. සිහිනයක් දකින ජීවිතයක් ඕන. අද සිහිනයක් තියෙනවද? අනාගතයක් ගැන කිසි සිහිනයක් නැති ජනතාව ඔහෙ මොනවා හරි කරනවා, ඔහෙ මොනවා හරි ගේනවා, ඔහෙ කනවා, ඔහෙ මැරෙනවා. මොන සිහිනද? අපිට සිහින නැති කරපු ජාතිය. අපි නැවත අපේ රටේ පුරවැසියන්ට සිහිනයක් ගේනවා, මුහුණට hina පොදක් ගේනවා නේද? වියලුණු මුහුණ වෙනකොට තෙතමනයක් සහිත මුහුණක්, ලිංගගතකම සහෝදරත්වයෙන් දෙන මිනිස් සමාජයක් හදනවා. අන්න වෙනස. ඒ නිසා අපි එන්නේ මේ හුදු ආණ්ඩුවක් අරගන්න, හුදු නායකයෙ වෙන්න බෑ.
අපේ මුළු අපේක්ෂාවම තියෙන්නේ අපේ මුළු බලාපොරොත්තුවම තියෙන්නේ මේ රට හදන්න මේ රටේ ජනතාවගේ ජීවිතේ සැපවත් කරන්න. ඒ පරමාර්ථය අර පෞද්ගලික කිසි පරමාර්ථයක් මේ වේදිකාවෙන් කිසිවෙකුට නැහැ. අපිට තියෙන පොදු පරමාර්ථය ඔබට තියෙන ඕනකමම තමයි අපිට තියෙන්නේ. ඔබට තියෙන උවමනාවම තමයි අපිට තියෙන්නේ. එනිසා පළමු වතාවට අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගමේ චන්දපොලේ චන්දපෙට්ටිය වැඩිම ප්‍රමාණයක් මාලිමාවට කතරේ ගාලා පුරවමු. ඥාතීන්ට කතා කරමු. හිතවතුන්ට කතා කරමු. නේද? සැප්තැම්බර් මාසේ 22 වෙනිදා වෙනකොට ලංකාව හරවන චන්දපති ඵලය ආරම්භ දෙමු. ඒ වෙනුවෙන් සිළු දෙන එකතු වෙමු. මැදිහත් වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. You're watching the Life Traveler channel.